අයිබෝවන් පැතිරමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ලංකාවේ ඇතුළු රටවල් කිහිපයක මෑතකදී සංචාරය කර ඇති පුද්ගලින්ට සිය රටට ඇතුළු වීම තාවකාලික වත්widetildeීමට බහරේන් රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙලෙස තහනම් කරනු ලැබ ඇත්තේ ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ නේපාල යන රටවල සංචාර කර ඇති පිරිස සඳහා බව බහරේන් ශ්‍රන්කා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. එම රටවල් වල සීක්‍රින් පැතිරෙනව කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වීම වැළැක්වීම වෙනුවෙන් බහරේන් රජය මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය තහවුරු කර සිටින්නේ. මේ අවධානය කුවේට් රාජ්‍ය වෙතට. COVID-19 එන්නත ලබා නොගෙන සිටින කුවේට් ජාතිකයින්ට විදේශ ගුවන් ගමන් තහනමක් මැයි 23 වන දින සිට කුවේට් රජය පනවා ඇති බවට වාර්තා වනවා. විදේශ ගමන්වල නිරත වීමට COVID-19 සඳහා කුවේට් අනුමත කරන ලද එන්නත් වන ෆයිසර් බයෝඇන්ටෙක්, ඇස්ට්‍රාසිනාකා, ඔක්ස්ෆර්ඩ් එන්නත, මොඩර්නා සහ ජෝන්සන් එන්නත් වලින් එකක් එන්නත් කරගත යුතු වනවා. එන්නත ලබා ගැනීමට සුදුසුකම් නොලබන අය, ගර්භණී කාන්තාවන් එන්නත ලබා නොදෙන වයස් කාණ්ඩවල පිරිස්, විදේශයන්හි ඉගෙනුම ලබන කුවේට් සිසුන් සහ එන්නත් ලබා ඇති අය මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවල සමාජිකයින්දද තහනමෙන් නිදහස් කර තිබෙනවා. මේ අවධානය සෞදි අරාබිය වෙතට. සෞදි අරාබියේ තාවකාලිකව වැසූ මුස්ලිම් පලිදහ 9ක් යළි විවෘත කිරීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා. මුස්ලිම් පල්ලි පිරිසිදු කිරීම සඳහා තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවත්, පසුගිය දින 105 තුළ මුස්ලිම් පල්ලි 1280ක් වසා දැමීමට කටයුතු කළ බව මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී. වැස්සූ පල්ලි 19 රියාද් නුවර මුස්ලිම් පල්ලි 6ක්ද අයත් වෙනවා. දැන් අවධානය ඕමානය වෙතට. ඕමාන් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවලින් 10.9%ක් ඕමාන් ජාතිකින්ට ලබා දීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා. ඕමාන් කරණය යටතේ අදාළ රැකියා ප්‍රමාණය ඕමාන් ජාතිකින්ට ලබා දීමට කටයුතු කළ බවත්, ඉදිරියේදී මීට වඩා රැකියා ප්‍රමාණයක් ඕමාන් ජාතිකින්ට ලබා දීමට කටයුතු කරන බව සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටී. ඕමාන් රියාල් බිලියන 5.685ක ආයෝජන මගින් ඍජු රැකියා අවස්ථා 15,500ක් සහ වක්‍ර රැකියා අවස්ථා 31,000ක් උත්පාදනය කිරීමට අමාත්‍යාංශය අපේක්ෂා කරයි. 2020 වර්ෂයේදී සංචාරක ක්ෂේත්‍රයේ ඍජු රැකියා 142,247ක් උත්පාදනය කර ඇති අතරින් 15,503ක් ලබා දී ඇත්තේ ඕමාන් ජාතිකයින්ටයි. දැන් අවධානය එක්සත් අරාබි එමිරත් රාජ්‍ය වෙතට. ඩුබායි නුවරට විදේශීය සංචාරකින් මිලියන 5.5ක් මෙම වසර තුළ ආකර්ෂණය කර ගැනීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය බලාපොරොත්තු වන බවට වාර්තා වනවා. ප්‍රධාන සංචාරක ස්ථානවලින් අහිමි වූ සංචාරක යළි ගෙන්වා ගැනීමට සහ නව සංචාරක වෙළඳ පොළක් නිර්මාණය කර ගැනීමට එමිරේට්ස් සංචාරක අමාත්‍යාංශය බලාපොරොත්තු වෙයි. දැනටමත් යුරෝපීය, අප්‍රිකානු සහ පොදු රාජ්‍ය මඩරී රාජ්‍යට අයත් සංචාරකින් ඩුබායි නුවර සංචාරය කරන බව ඩුබායි සංචාරක ප්‍රධාන විධායක ඉසම් කාසිම් පවසනවා. 2019 වර්ෂය තුළ විදේශීය සංචාරකින් මිලියන 16.7ක් ඩුබායි නුවර සංචාරය කර තිබෙනවා. ස්තුතියි.